હેલો, મેં આપીટે ફોર્મેટ કરેલા સિસ્ટમ ઇન્સ્ટોલ કરાં આપે કા ઓપરેટિંગ સિસ્ટમ મેં આપીટે કસ્ટમર કે ના મેં ઓપરેટિંગ સિસ્ટમ મેં ડબ્લ્યુ કીપેક નિશા મેં ફૂલ ફોર્મેટ કરેલા સિસ્ટમ મેં આ રીઇન્સ્ટોલ કરેલા દીધી કે મેં વાળા વિડીયો કે તીયને દેન ઓક્કમ આપી કમ્પ્લીટ કરાટ પાસે વિડીયો કત્તીયની මේක 11 generation lap එකක් මේක Windows 11 තමයි support කරන්නේ අපි මේක දාලා තියෙන Windows 11 එක format කරලා full format කරලා මේක පොඩ්ඩක් slow boot වෙනකොට ඔයාලට පේනවා චුට්ටක් වෙලා ගියා මොකද මේකේ original ආපු mechanical hard disk drive එක තමයි තියෙන්නේ මේවා මේ type එකේ 11 generation lap එකකට SSD එකක් වගේ upgrade කරගන්නොත් මේට වැඩිය ලොකු speed එකක් වෙනවා boot වෙනකොටත් speed එක වැඩි හරි මේක වලට පේනවා මේ අපි ඔක්කොම Windows 11 එක දාලා drivers install කරලා හරියට ඒ ඔක්කොම ගැටලු තියෙනවා කියලා check කරලා බලලා තමයි දැන් මේ තියෙන්නේ මේකේ අවශ්‍ය කරන අපි සාමාන්‍ය භාවිතයේදී අවශ්‍ය කරන softwares ටිකක් අපි දාලා දෙනවා තා මේකේ අපිට වෙන softwares පාවිච්චි කරද්දි ඒ අවශ්‍ය කරන tool අනම්මනම් ඒ ටික අපි දාලා දෙනවා සාමාන්‍ය භාවිතයේදී අවශ්‍ය වෙන ඒවා ටික මේ ලැප් එක අපි කස්ටමර් තියෙන ගැටලු එකටම චෙක් කරලා බැලුවා මේක සිස්ටම් එක රීඉන්ස්ටෝල් කරලා ගැටලු ටික විසඳුමක් ලැබෙනවද කියලා බලලා චෙක් කරලා බලලා තමයි අපි මේක සිස්ටම් රීඉන්ස්ටෝල් කරලා තියෙන ෆෝමැට් කරලා මේකේ පරණ සිස්ටම් එක තියෙනකොට තිබිච්ච ෆයිල්ස් ડોකියුමන්ට් කිසිම දෙයක් දැන් මේකේ නැහැ ඔක්කොම ඉරේස් කරලා තියෙන්නේ මොකද කස්ටමර් අපිට කිව්වේ ඒවා කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඉරේස් කරන්න කියලා එහෙම අවශ්‍ය කෙනෙක් නම් අපිට ඒ ෆයිල්ස් බෑකප් කරලා නැවත කොපි කරලා දෙන්න පුළුවන් සමහර විට Windows boot වෙලා වැඩ කරන්නේ නැති තත්ත්වෙ ලැප් එකක් වුණා අපිට ඒකේ තියෙන hard disk drive එක හරි SSD එක හරි වැඩ කරන තත්ත්වෙ තිබුණොත් ෆයිල්ස් බෑකප් කරලා නැවත සිස්ටම් එක දානකොට කොපි කරලා දෙන්න පුළුවන් ඉෂාර computer and electronic අපේ Facebook page එක like කරලා follow කරලා තියාගන්න ඔයාලට අපේ සර්විස් ගැන වැඩි විස්තර Facebook page එකේ බලන්න පුළුවන් Facebook page එකේ අපි repair කරන සර්විස් හැම දෙයක්ම post විදිහට දාලා නැහැ සමහරව විතරයි අපි දාන්නේ contact details ඕන අය Facebook page එකේ mobile number එක දාලා තිනවා contact කරගන්න පුළුවන් මේ වගේ system reinstall කරන වැඩ ඔයාලට එවෙලම ඉඳලා කරගෙන යන්න හැකියාවක් දැනට නැහැ මොකද මේක අපිට හරි විදිහට වැඩේ කම්ප්ලීට් කරලා දෙන්න යම් වෙලාවක් පැය කීපයක් ගත වෙනවා.